දැන් අපි දෙයක් ගැන කතා කරන්න සූදානම්. නීති විරෝධී මැතිවරණ ප්‍රචාරණ කටයුතු පෝස්ටර් ගලවා දමන්නට පෙරගමන් ගියේ පොලිසිය ආවන්ක නිලධාරීනි. ඔබට අපේ ප්‍රණාමය, ඔබට අපේ ජාතියේ ප්‍රණාමය. ඇයි මේ මැතිවරණ නීතිය හැමෝටම පොදුයි. හැබැයි මතක තබා ගන්න ඕනි දෙයක් තියෙනවා. අමතක නොකළ යුතු දෙයක් තියෙනවා. අපේ රටේ OIC පත්වීම් දේශපාලනීකරණය වෙලා ඇතිද කොයිතරම්? ඉතිහාසයේ පුරාවටම ඒ ප්‍රදේශයේ ආණ්ඩුවේ බලවතාගේ, දේශපාලන බලවතාගේ ඕනෑ එපාකම් ඉටු කරන දේශපාලන බත්බැලයන් බවට පත්වුණු නිලධාරීන් පිළිබඳව ඉතිහාසයේ පුරාවටම ඕනෑ තරම් සාක්ෂි සාධක තියෙනවා. ඒ මතකය නැවත අලුත් වෙනවා. අපි දන්නේ මේක බලමු මොකද වෙන්නේ කියලා. හැබැයි ඒ මතකයන් අලුත් වෙනවා. ලංසාගේ පෝස්ටර් ගැලවූ SIට බැන්නයි කොච්චිකඩේ OIC අත්අඩංගුවට බණ්ඩාරගම බිමල්ලිය. නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ රුව සහ මනාප අය අංකය සහිතව ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් ඉවත් කළයි උරණව උපපොලිස් පරීක්ෂකවරයෙකුට බැන තර්ජනය කළ බව කියන කොච්චිකඩේ පොලිසිය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව කියනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයකොඩි. ඉකුත් 3 දින කොච්චිකඩේ පොලිසියට අනුයුක්තව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු කණ්ඩායමක් මැතිවරණ නීති රීති උල්ලංඝනය කරමින් ප්‍රදේශයේ පුරා අලවා තිබූ පෝස්ටර් ඉවත් කිරීමේ යෙදී සිටියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසාගේ පෝස්ටර්ද ඉවත් කළා. එම අවස්ථාවේ එම ස්ථානයට පැමිණි හිටපු මන්ත්‍රීවරයාගේ ආධාරකරුවෙකු ඒවා ඉවත් නොකරන ලෙස උපපොලිස් පරීක්ෂකවරයාට පැවසුවද ඔහු රාජකාරිය අකුරටම ඉටු කරමින් ඒවා ඉවත් කිරීමට කටයුතු යොදා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියනු. රාජකාරිය නිමා කර උපපොලිස් පරීක්ෂකවරයා පොලිස් ස්ථානයට පැමිණීමෙන් අනතුරුව ස්ථානාධිපති ලෙස කටයුතු කරන සැක්කාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා එම පෝස්ටර් ඉවත් කිරීම සම්බන්ධයෙන් උරණව ඔහුට බැනවැදී තර්ජනය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම් සභාවට පැමිණිල්ලක් ලැබීමෙන් අනතුරුව බස්නාහිර උතුර කොට්ටාෂයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට අරන් තිබෙනවා. SIගේ නම නෑ. නම තිබ්බනම් අපිට උජාඩුවෙන් කියන්න තිබුණා. හරි, ආධාරකරුවෙක් ඇවිල්ලා, දේශපාලන බත්බැලයෙක් ඇවිල්ලා කියනවා මේවා ඉවත් කරන්න එපා කියලා. ඒවා කනකට ගන්නෑ, අරගෙන නීති අකුරටම ක්‍රියාත්මක කරනවා. මරු කොන්ද කෙලින් තියාගෙන වැඩ කටයුතු කරන්න. ඉස්සර කොහොම වෙන්න ඇද්ද? කාගේ පෝස්ටර් ගැලවෙන්නේ නැද්ද? කාගේ පෝස්ටර් ඉතුරු වෙන්නේ නැද්ද? ඇයි ප්‍රදේශයේ දේශපාලන බලවතා ආණ්ඩු පාර්ශ්වයේ නියෝජනය කරන උන්ද දාගන්නවා තමන්ගේ පොලිස් ස්ථානයට තමන්ගේ හෙංචයියෙක් නැත්තම් තමන්ගේ රූකඩයක් ඒවා නටවනු. ඔන්න දැන් පොලිස් නිලධාරීනි, ඔබට කොන්ද කෙලින් තියාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන්. නව වැඩ බලන පොලිස්පත්තුමනි, මේක ආණ්ඩු පක්ෂයේද විපක්ෂයේද අරකද මේකද නෑ. මේ පොලිස් නිලධාරීන්ට හයිය දෙන්න, කොන්ද දෙන්න, ඒක ගොඩක් වටිනවා. මොකද පොලිසිය හදන තරමට රට හදන්න හරි ලේසි. ඒ පොලිස් ස්ථානාධිපතිවරුන් තමන්ගේ වසම හරියට බලාගත්තොත් රට හැදෙන එක ඇස් පනාපිට දැක්ගන්නට පුළුවන් කම ලැබේ. ඒ නිසා ආණ්ඩුවට හොවා විශේෂයෙන් අර පරණ විපක්ෂවල හිටපු අවතාර හොල්මන් කරන්නට යනවා. ඒ හින්දා මේ නිලධාරීන් හැම කෙනාටම කොන්ද දෙන්න, ඒ අවංකභාවයෙන් යුක්තව වැඩ කරන්න පුළුවන් පරිසරය උදා කළ දෙන්න.